විද්‍යාව කියන එක අපි ගත්තාම මොනවද කියන්නේ? ඔන්න බලන්න සාන්දෘෂ්ටික මනෝවිද්‍යාව කියලා කියන්නේ මානව පැවැත්ම ගැන අධ්‍යයනය කරන මනෝවිද්‍යාවේ එක් අංශයක් විදිහට. අපි දන්නවා මනෝවිද්‍යාවේ අංශ ගණනාවක් තියෙනවා. මේ අංශ ගණනාවෙන්ම උත්සාහ කරන්නේ මිනිසා සහ මිනිසාගේ ජීවිතය ගැන අධ්‍යයනය කරන්න. එතකොට මේ හැම තැනකදීම විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මනස සාජාතයව ගැන අධ්‍යයනය කරන්න. ඒ හැම එකක්ම විවිධාකාර අංශවලින් අධ්‍යයනය කරනවා. සම්පූර්ණ ජීවිතය ගැනම අධ්‍යයනය කරන්න අපහසුයි. ඒ නිසා හැබැයි එහෙම කොටස් කරන්න අංශ කරන්න බැහැ ජීවිතය කියන එක. නමුත් අධ්‍යයනය කිරීමේ පහසු උදෙසා අංශවලට බෙදලා අධ්‍යයනය කිරීමක් තමයි කරන්නේ මේගොල්ලන්. කවුද මනෝවිද්‍යාඥයින්? ඒ අංශ විදිහට ගන්න පුළුවන් අපි මොනවද? සංවර්ධන මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව කියයි, අධිකරණ මනෝවිද්‍යාව කියයි, ප්‍රජානන මනෝවිද්‍යාව කියයි, ඔය වගේ විවිධාකාර අංශවලින් විවිධාකාර කාරණා මුල් කරගෙන අධ්‍යයනය කරන. ඒතර සාන්දෘෂ්ටිකවාදීන් කරන්නේ මොකක්ද? මානව පැවැත්ම. කියන්නේ උපතේ ඉඳන් මරණය දක්වා කාලය අපි කතා කර හරි කතා කරගෙන යන්නේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යාව ගැන. හරිද? එතකොට මේගොල්ලන් මොකද්ද කරන්නේ? මේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යාවෙන් සිද්ධ වෙන්නේ මානව පැවැත්ම කියන එක අධ්‍යයනය කිරීමක්. එතකොට මේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යාව ඇවිල්ලා මනෝවිද්‍යාව කියන විෂයේ ප්‍රධාන විෂයේ එක් අංශයක් විදිහට සලකනවා. දැන් අපි දන්නවා මනෝවිද්‍යාවේ විවිධ අනේ මේ මනෝවිද්‍යාව කියන එක කොටස් දෙකක් නෙවෙයි එකට අපි කියන්න ඕනේ මනෝවිද්‍යාව කියලා. එතන පොඩි මේ ස්පේස් එකක් තියවිලා තියෙනවා. මේ මොකක්ද මනෝවිද්‍යාව කියන එකේ විවිධ අංශ තියෙනවානේ. එතකොට ඒ හැම එකකින්ම කරන්නේ මොනවා ගැනද? මේ මනස, මිනිසාගේ මනස සහ චර්යාව ගැන අධ්‍යයනය කිරීම. එතකොට ඒක අධ්‍යයනය කරන්න ඉතලම් ඒක අධ්‍යයනය කරනවා. දැන් ළමා මනෝවිද්‍යාව හරහා ළමයින්ගේ මනස සහ චර්යාව කියන එක, සංවර්ධන මනෝවිද්‍යාවේදී සංවර්ධන අවදීන් වලදී කොයි විදිහද මනස සහ චර්යාව කියන එක මේ මොනවද නිර්මාණය වෙන්නේ, ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ කොහොමද, ඒක සිද්ධ වෙන්නේ, ඔය කියන ප්‍රශ්න. ඔය වගේ අංශ වලින් උත්සාහ කරනවා මේ මනෝවිද්‍යාව කියන ප්‍රධාන විෂයෙහි අවධානය යොමු කරන මිනිසාගේ මනස සහ චර්යාව කියන එක අධ්‍යයනය කරන්න. එතකොට සාන්දෘෂ්ටිකවාදීන් මොකද කරන්නේ? සාන්දෘෂ්ටික මනෝවිද්‍යාවෙන් එයාලා උත්සාහ කරන්නේ මානව පැවැත්ම, මේ මිනිසා කියන කෙනාගේ, මිනිසුන්ගේ පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ, මේ පැවැත්ම හරහා මනස සහ චර්යාව, ওই මනස කියන එක වැඩ කරන්නේ මනෝවිද්‍යාවේ, ඒ කියන කාරණා ගැන හොයන්න තමයි මේගොල්ලන් සාන්දෘෂ්ටිකවාදීන් මානව පැවැත්ම ගැන අධ්‍යයනය කරන්නේ. එතකොට සාන්දෘෂ්ටික දෘෂ්ටිවාදීහි දාර්ශනික වූ වැදගත් මූලයන් තියෙනවා. හරි, ගොඩක්ම දැන් මේ සාන්දෘෂ්ටිකවාදය කියන එක, සාන්දෘෂ්ටික මනෝවිද්‍යාව කියන එක ගොඩක්ම විශේෂණය වෙන්න හේතුවක් තමයි අපි දන්නවනේ හැම තැනකම හැමෝම මින ඕ මාන පැවැත්ම කියන්නේ මොනවද නේද? සරලව කියනවා නම් පැවැත්ම කියන එක ගත්තාම අපි කොහොමද ඒක කියන්නේ? කාගේ හරි අදහසක් තියෙනවද පැවැත්ම කියන එකද? ඉරිප්පු කියලා කියන්නේ දෙමළ ඉරිප්පියල් කියලා කියන්නේ ඉරිප්පියල් වාදම් පිටේ. ඒ කියන්නේ එක්ස්ටෙන්ෂලිසම් වලට ඉරිප්පු කියලා තමයි කියන්නේ දෙමළ බීන් අන්න බීන් කියන එක තමයි. බීන් කියන්නේ බොහොම සිංගල් කියන්නේ. ඒකනේ අපේ ඉරිප්පියල් වාදම් කියලා කියන්නේ අපි අපේ ජීවිතය අරගෙන යනවා. පැහැදිලි දන්නේ මේ ඉරිප්පු කියන එක. හරිද? හරි. Thank you. හරි. මේ ඔය කොහොමද පැවැත්ම කියන්නේ බීන්, අපි ජීවත් වෙනවා, ජීවිතය අරගෙන යනවා. අපි පැවැත්ම කියන එක ලොකෝටම විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ පැවැත්මට අපිට වතුර, ඒ කියන්නේ අර මොනවද මේ මොද මේ මාස්ලෝ කියන්නේ, කියන්නේ අවස්ථාන්‍යය. ඒ හැම දෙයක් අපේ ජීවිතයේ පැවැත්ම. ඒ කියන්නේ අපේ උපතේ ඉඳන් මරණය දක්වා ගත කරන ජීවිතයේ පැවැත්ම. ඒ වගේ දෙයක්. මාස්ලෝගේ න්‍යායත් එක්ක ගොඩක් සමානව යන එකක් වගේ. සමානව යන එකක්. ඔව්.
එතකොට හරි එතකොට දැන් මේ සාන්දෘෂ්ටිකවාදයේහි මේ දෘෂ්ටි සාන්දෘෂ්ටික දෘෂ්ටිවාදයේ දාර්ශනික වූ වැදගත් මූලාරම්භයන් ඇත කියන මේ කියන කාරණය ගැන සාකච්ඡා කරන්නේ මේ දැන් අපි දන්නවානේ හැම න්‍යායක්ම වගේ විවේචනය වෙනවා කියන්නේ අපි අවසානයේ හැම න්‍යායකම මේ විවේචන විවේචනය වෙලා තියෙන පැති ගැන කතා කරනවා ත්‍රිවිවේචනය වෙන්නේ ගොඩක් කලාවලට වැඩිපුරම අඩුපාඩු වගේ දේවල්නේ ඒකට මේකේ තියෙන අඩුපාඩුවකට වඩා විවේචනයට ලක් වෙච්ච කාරණයක් තමයි මේ මොකක්ද සාන්දෘෂ්ටිකවාදය කියන එකේ වැඩිපුරම තියෙන්නේ මේ මනෝවිද්‍යාවට අදාළ කරන කරුණු වලට වඩා දාර්ශනික මේ මතවාද කියන එක හරිද ඒ කියන්නේ දාර්ශනික මතවාද කියන ඒවා අපි ගත්තොත් එහෙම කියන්න පුළුවන් ෆිලොසොෆිකල් අයිඩියාස් කියන ඒවා ගත්තාම එහෙම නැත්නම් දාර්ශනික මතවාද කියන ඒවා ගත්තාම ඒවවිල කෙනෙක්ගේ හිතට එන අදහස් කියන ඒවා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය මොකක් හරි මාධ්‍යකින් තමන්ගේ හිතට එන අදහස් ඉදිරිපත් කිරීමක් නෙමෙයි දාර්ශනිකයින් කරන්නේ. එතකොට මෙතන මේ එක්ස්ටෙන්ෂියල් සයිකොලොජිස්ලාට වඩා කියන්නේ මේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යාචීන්ට වඩා එක්ස්ටෙන්ෂියල් ෆිලොසොෆර්ස්ලා වැඩිපුර ඉන්නේ. කියන්නේ සාන්දෘෂ්ටික දාර්ශනිකයන් තමයි වැඩිපුර ඉන්නේ මේ තියරි එකේ. ඒ හැමෝම ෆිලොසොෆි එකක් තමයි ඉදිරිපත් කරන්නේ. දර්ශනයක් තමයි තමන් ගාව තියෙන තමන්ගේ දර්ශනය තමයි තමන් ඉදිරිපත් කරන්නේ. ඒතර මේ තියරි එකේ වැඩිපුරම ඉන්නේ සයිකොලොජිස්ලාට, මනෝවිද්‍යාචීන්ට වඩා දාර්ශනිකයින්, ෆිලොසොෆර්ස්ලා. එතකොට මේගොල්ලන්ව ක්‍රිටිසයිස් වෙලා තියෙනවා එහෙම නැත්නම් මේ විවේචනයට ලක් වෙලා තියෙනවා න්‍යායක් වුණාම තියෙන්න ඕනේ මනෝවිද්‍යාව කියන එකේ තේරුම ලැබිලා විද්‍යාත්මක පදනමකින් එන්න ඕන කාරණා නමුත් වැඩිපුරම මේකේ තියෙන්නේ දාර්ශනික මතවාද ඔන්න ඔය කියන කාරණයත් එක්ක මේ තියරි එක ගොඩක් දුරට වැඩිපුරම විවේචනයට ලක් වෙන්න පටන් අරගෙන තියෙනවා හරිද එතකොට හැබැයි කොහොම හරි මේ තියරියකින් උත්සාහ කරන්නේ ලෝකයේ මිනිසුන් සිටින බව තේරුම් ගැනීමටයි. හරිද? ඒ කියන්නේ මොකද්ද මේ? මෙතනත් ඇවිල්ලා ලොකු තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේ මනෝවිද්‍යාත්මක න්‍යායෙන් උත්සාහ කරන්නේ මේගොල්ලන් පෙන්වලා දෙන්න උත්සාහ කරනවා මේ ලෝකයේ විවිධාකාර මිනිසුන් කියන මිනිසා කියන කෙනා ගැන කතා කරනකොටම මිනිසා කියලා ඔයාලගෙන් ඇහුවොත් එහෙම ඔයාලා කියයි හැමෝම එක වගේ නෑ විවිධාකාරයි පාටින් වෙන්න පුළුවන් ඊළඟට උස මහතින් වෙන්න පුළුවන් වරින් වෙන්න පුළුවන් බාහිර පෙනුමින් වෙන්න පුළුවන් ඒ පුද්ගලයාට තියෙන qualities වලින් යාට තියෙන හැකියාවන් නොහැකියාවන් එයාගේ අදහස් එයාගේ අධ්‍යාපන මට්ටම ඔය කියන කියන්නේ මිනිසා කියන කෙනා ගැන කතා කරනවා නම් වක්‍රාකාරයෙන් අදහස් වෙනවා මේ මිනිසා කියන කෙනා ඇවිල්ලා ඇඟිල්ලක අතක තියෙන ඇඟිලි වගේ එක සමාන නැහැ විවිධාකාරයි කියන බව තේරුම් යනවා අපි දන්නවා. එතකොට මෙතන කියන්නේ මොකක්ද? මේ මේගොල්ලන්ගේ අදහස වෙන්නේ sense of people කියන උත්සාහ කරනවා මොකක්ද? මේ මිනිසුන් කියන જાතිය මේ ලෝකේ ජීවත් වෙනවා කිය. මේ ලෝකයේ මිනිසුන් කියන අය ඉන්නවා කියන එක තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. කියන්නේ ව්‍යංගයෙන් කියවෙන්නේ විවිධාකාර මිනිසුන් ඉන්නවා ඒ විවිධාකාර මිනිසුන් අපි තේරුම් ගන්න ඕනේ කියන එකයි ඒකේ තේරුම වෙන්නේ ඊට පස්සේ නම දෙවනි පේජ් එකට මොකක්ද මොනවද කියන්නේ සාන්දෘෂ්ටිකවාදී වෙන්න ඕනේ සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාවෙන් මනෝවිද්‍යාවේ පරේෂණාත්මක ක්‍රම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඔන්න එහෙනම් තවත් වැදගත් කාරණයක්. මෙයාල ඇවිල්ලා මේ සාන්දෘෂ්ටිකවාදී කියන්නේ මේ 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 තියරි එකේ වැඩ කරන මිනිස්සු ටික ඇවිල්ලා මනෝ මේ මේ සාන්දෘෂ්ටිකවාදී මේගොල්ලන් ඇවිල්ලා අපි දැන් මනෝවිද්‍යාවට අදාළ කාරණා කතා කරන එහි වැඩ කරන විද්‍යාර්ථීන්. එතකොට ඒගොල්ලන් අපි මනෝවිද්‍යාවින් සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාවින් වෙනවා. හැබැයි මේගොල්ලන් මොකද මනෝවිද්‍යාචීන් වුණාට ඒ වුණ පමණින්ම එයාලා සූදානම් නැහැ මනෝවිද්‍යාව කියන විෂයේ එන පිළිගන්න
අරේෂණාත්මක ක්‍රම භාවිතා කරන්න. නැවත කියන්නම්, මෙයාලා සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාඥයින් තමයි. ගැන්නේ අනිවාර්යෙන්ම මනෝවිද්‍යාවට අදාළව වැඩ කරන අය වෙන්න බෑ. ඒකට අනුගතව අනුකූලව වැඩ කරන අය වෙන්න ඕනේ. හැබැයි මෙයාලා ප්‍රතික්ෂේප කරනවා, එයාලා රිජෙක්ට් කරනවා මොකක්ද? මනෝවිද්‍යාවේ පර්යේෂණ ක්‍රමයන්. මනෝවිද්‍යාවේ පර්යේෂණ ක්‍රමයන් කියන ඒවා ගත්තාම අපි දන්නවා නිරීක්ෂණ තියෙනවා, සම්පරීක්ෂණ තියෙනවා, සහභාගීත්ව නිරීක්ෂණ තියෙනවා, ඊළඟට අන්වායම පරීක්ෂණ තියෙනවා. ඔය වගේ මේ මනෝවිද්‍යාවට අදාළ කරන මේ රිසර්ච් මෙතඩ්ස්, එක්ස්පෙරිමෙන්ටල් මෙතඩ්ස්, පර්යේෂණාත්මක ක්‍රම තියෙනවා. ඔය ක්‍රම අපි භාවිතා කරන්නෙම මොකක්ද? අපි උත්සාහ කරනවා සාධනය කරන්න, ඔප්පු කරන්න, යම් තැනකට අරගෙන එන්නනේ උත්සාහ කරන්නේ. අනිත් අයව සමාජගත සමාවෙන්න මැඩම්. ඔව් මැඩම්, මෙතන දැන් මේගොල්ලෝ කියනවානේ ලෝකේ මිනිසුන් සිටින බව තේරුම් ගැනීම කියලා. ඔව් කලින් පොයින්ට් නේද? එතකොට මෙතන දැන් මනෝවිද්‍යාවේ කියන්නේ විවිධ මනසවල් තියෙනවා කියන එක තමයි එතකොට ඒගොල්ලෝ අදහස් කරන්නේ නේද? කියන්නේ මිනිස්සු කයෙන් හිටියට ශරීරය හැම කෙනාගේම එක වගේ, නමුත් කය මේ මනස වෙනස්. ඒක නිසා මනස අධ්‍යයනය කිරීම කොටසක් වගේ තමයි එතකොට මෙතන පාවිච්චි වෙන්නේ නේද? ඔව් ඔව් මම එතෙන්ට තමයි එන්නේ යන්නේ. එතෙන්ට තමයි එන්නේ. හරි, ඉතින් මොකද වෙන්නේ? මෙයාලා රිජෙක්ට් කරනවා මනෝවිද්‍යාත්මක පර්යේෂණ ක්‍රම. දැන් මනෝවිද්‍යාව වෙන පර්යේෂණ ක්‍රම මොනවද කියලා මම ඔයගලන්ට කිව්වා. එතකොට ඒ බැබිලා විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමනේ. හැබැයි මේ කියන ක්‍රම අනුගමනය කරන්න සාන්දෘෂ්ටිකවාදීන් කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන් ඒක ප්‍රතික්ෂේප කරනවා. හේතුව මොකක්ද? ඔර මේ මිස් කිව්වා වගේ මොකක්ද හේතුව? මෙයාලා උත්සාහ කරන්නේ විවිධාකාර මිනිසුන් ගැන අධ්‍යයනය කරන්න. හැබැයි යාළට හැකියාවක් නැහැ මනස කියන එක කොයි විදියටද වැඩ කරන්නේ, කොහෙද ඒක තියෙන්නේ, ඔය කියන කාරණාවලට මේ පර්යේෂණ ක්‍රමවලට ඔය කියන කාරණාවන් ග්‍රහණය කරගන්න බෑ. දැන් දෙක මේ දෙක තියෙන. පර්යේෂණාත්මක ක්‍රමවලින් අපිට මේ පෙනෙන්න, දකින්න, ඇහෙන්න තියෙන දේවල් හරියාකාරව ග්‍රහණය කරගන්න හැකියාවක් තියෙනවා නේද? හැබැයි ඔය මනස කියන එක ගැන අල්ලගන්න විවිධාකාර මිනිස්සු කියන අයව ග්‍රහණය කරගන්න ක්‍රමයක් නැහැ. මේ පර්යේෂණාත්මක ක්‍රමවලට, මනෝවිද්‍යාව වෙන පර්යේෂණාත්මක ක්‍රමවලට ඒකේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මෙයාලා මනෝවිද්‍යාවේ අපි පිළිගෙන තියෙන මනෝවිද්‍යාව විද්‍යාවක් විදිහට අනිත් අය අතර ප්‍රචලිත වෙන්න, සාධනය කරන්න භාවිතා කරන පර්යේෂණ ක්‍රම ප්‍රතික්ෂේප කරන්න. ඒක ඇවිල්ලා එක කාරණයක් විතරයි. හරිද? පර්යේෂණාත්මක ක්‍රම භාවිතා කරන එක ප්‍රතික්ෂේප කරන්න එක කාරණයක් තමයි මනස කියන විවිධාකාර මිනිසාගෙන අධ්‍යයනය කරන්නේ. ඒ විවිධාකාර මිනිසාගේ මනස කියන එක අධ්‍යයනය කරන්නේ, ඒක අධ්‍යයනය කරන්න මේ කියන පර්යේෂණ ක්‍රම භාවිතා කරන්න අපහසු වීම එකක්. අනෙත් එක තමයි මෙයාල ඇවිල්ලා සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාඥයින් වුණාට මෙයාලට ආభాෂය තියෙන්නේ, මෙයාලගේ ආభాෂය තියෙන්නේ විද්‍යාව හා මනෝවිද්‍යාව හා සම්බන්ධව නෙවෙයි, දර්ශනය හා සම්බන්ධව. හරිද? දෙවෙනි කාරණාව තමයි මේගොල්ලන් ඇවිල්ලා, මං මුලින්ම කිව්වනේ මේගොල්ලන්ට වැඩිපුරම තියෙන්නේ දාර්ශනික මතවාද කියලා. මේ මෙතන මං කිව්වා මේ කාරණේදී සාන්දෘෂ්ටික දෘෂ්ටිවාදයේහි දාර්ශනික වූ වැදගත් මූලයන් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේගොල්ලන් ඇවිල්ලා වැඩිපුරම දාර්ශනිකයින් තමයි සාන්දෘෂ්ටිකවාදී දාර්ශනිකයින් තමයි සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යා ජීන් බවට පරිවර්තනය වෙන්නේ වැඩිපුරක් අය. හරිද? මේ නිසා තමයි, මේ හේතුව නිසා තමයි ඒක හේතුවක් පර්යේෂණාත්මක ක්‍රම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන්න. මොකද දාර්ශනිකයන් කියන්නේ ඒගොල්ලන්ට හිතට එන අදහස් මතවාද කියන එක ඉදිරිපත් කිරීමක් නෑල කරන්නේ. එතකොට පර්යේෂණ ක්‍රමත් එක්ක ඒගොල්ලන්ගේ ඇයි හොඳයියක් නෑනේ. ඔය කියන කාරණය තමයි අනිත් කාරණය පර්යේෂණාත්මක ක්‍රම ප්‍රතික්ෂේප කරන්න. එහෙනම් ඔන්න මේ සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාඥයින් මනෝවිද්‍යාවේ පර්යේෂණාත්මක ක්‍රම භාවිතා කිරීම කියන එක ප්‍රතික්ෂේප කරන්න හේතු දෙකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි මේගොල්ලන් අධ්‍යයනය කරන්නේ විවිධාකාර මිනිසුන්,
ඒක අධ්‍යයනය කරන්න නම් පර්යේෂණ ක්‍රම භාවිතා කරන්න බෑ. හේතුව තමයි පර්යේෂණ ක්‍රම කියන්නේ අපිට ග්‍රහණය කරන්න හැකි දේවල් වස්තුන් හෝ යමක් පිළිබඳ තමයි අධ්‍යයනය කරන්නේ. යමක් තියෙන්න ඕන භෞතික දෙයක් තියෙන්න ඕන. ඒ මනස කියන එක අපිට භෞතික ග්‍රහණයකට ඇති ඉලක්ක කරගන්න බෑ. ඒ නිසා ඔන්න මේගොල්ලන් පර්යේෂණ ක්‍රම රිජෙක්ට් කරනවා. අනිත් එක තමයි වැඩිපුරක්ම මේ මනෝවිද්‍යාඥයින් දාර්ශනිකයන්. ඒතර මේ මනෝවිද්‍යාඥයින්ගේ ඇතුලේ හැංගිලා ඉන්නා දාර්ශනිකයා කියන ගෙන ෆිලොසොෆර්. ඔය කියන හේතුව මත එයාලට එයාලා කරන්නේ සාමාන්‍යයෙන් අදහස් දක්වන එක එයාලට පර්යේෂණ ක්‍රම භාවිතා කරන්න අපහසුයි. ඔය ක්‍රම ඔය කියන හේතු දෙක නිසා තමයි වැඩි මනක්ම පර්යේෂණාත්මක ක්‍රම භාවිතා කිරීම කියන එක මෙයාලා ප්‍රතික්ෂේප කරන්නේ. හොඳයි. ඊළඟ කාරණාවට යනවා. මිනිසුන්ගේ ආත්මීය අත්දැකීම් සහ පෞද්ගලික සංසිද්ධි විශ්ලේෂණය කිරීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි. මෙතන මෙහෙම වෙන්න හේතුව තමා අපි දන්නවා දාර්ශනිකයන් කියන අය හරිද මේ කාලේ ඉන්න මේගොල්ලන් නම් ඇවිල්ලා 1900 ගණන් වල පහළ වෙන අය. නමුත් මේ කාලයේදීත් ආගම ඇදහූ දහම කියන එක ගැන මුල් කරගෙන දැන් අපි වුණත් ඕනම් වැඩක් කරන්න යනකොට මූලිකත්වය දෙන්නේ අපේ දහමටනේ ආගමට. ඒකට ඒ ආගමානුකූලව තමයි ඊට අනුකූලව තමයි අපි වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඉතින් මෙයාලටත් ওই ප්‍රශ්නය තියෙනවා කොහේ ගියත් කොතන හිටියත් මොකද වෙන්නේ මෙයාලත් ඒගොල්ලන්ගේ දහමට අනුකූලව ආගමානුකූලව ආත්මය කියන එක ගැන ටිකක් කතා කරන මට්ටමක් තියෙනවා. ඒගොල්ලන් ගැන ඒ දේ ගැන කතා කරනවා. ඉතින් මොකද වෙන්නේ මෙයාලගේ මේ අදහස් මෙයාලා දක්වන දේවල් එක්කත් ඔය ආගම බැඳිලා තියෙනවා. ඉතින් මෙයාලා කියනවා මිනිසුන්ගේ ආත්මීය අත්දැකීම් සහ පෞද්ගලික සංසිද්ධි විශ්ලේෂණය කිරීමට තමයි මේගොල්ලන්ගේ වැඩි තැමැත්තක් තියෙන්නේ කියලා. හරිද? විශ්ලේෂණය කිරීමක් මොනවාද මේ ඇනලයිස් කිරීමක් තමයි කරන්නේ. මොනවා ගැනද? ආත්මීය අත්දැකීමුයි පෞද්ගලික සංසිද්ධි. හේතුව තමයි ආත්මීය අත්දැකීම් වෙන්න හේතුව තමයි ආගම සහ ඒගොල්ලන්ගේ දාර්ශනික. දැන් දාර්ශනිකයන් වැඩිපුරම ඒ පැත්තට බරයි. ආගම පැත්තට බරයි. ඉතින් දාර්ශනිකයන් තමයි මේක වැඩිපුර ඉන්නේ මනෝවිද්‍යාඥයින් දමාට. දාර්ශනිකයන් ඉන්න හින්දා ඒගොල්ලන් ආත්මීය අත්දැකීම් තමයි හොයන්නේ. නිකං අත්දැකීමුත් නෙවෙයි ආත්මීය අත්දැකීම්. හරිද? හරි. ආත්මීය අත්දැකීම් බලන්න. ඊළඟ කාරණය තමයි පෞද්ගලික සංසිද්ධි. පෞද්ගලික කියන්නේ දැන් මට තියෙන දේවල් නෙවෙයි ඕගලන්ට තියෙන්නේ. ඔය ඔය එක් අයට එක එක පොදු පොදු කාරණා කියනවා තියෙනවා. ඉතමත් අසෝලොස්ස. අනිත් හැම දෙයක්ම ඒකී අයනේ. කියන්නේ එක එක්කෙනාට විශේෂ වූ කාරණා තමයි තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට පෞද්ගලිකයි. පෞද්ගලික දේවල්. දැන් මෙයාලා මිනිසුන් ගැනනේ හදාරන්නේ. මිනිසුන්ගේ පැවැත්ම. ඒකට එකිනෙකාට අනුව එයාලගේ පැවැත්මත් එයාලගේ පෞද්ගලිකත්වයක් කියන එක විවිධාකාර වෙනවා. වෙනස් වෙනවා. ඉතින් ඔය කියන හේතුව මත මෙයාලා උත්සාහ කරන්නේ විශ්ලේෂණය කරන්න මොනවද? මේ විශ්ලේෂණය කරන්නේ මොනවද? මිනිසුන්ගේ ආත්මීය අත්දැකීමුත් එයාලගේ පෞද්ගලික සංසිද්ධි. ඉතින් ඕවා අධ්‍යයනය කිරීමට තමයි වැඩිපුර කැමැත්තක් දක්වන්නේ. ඒ අධ්‍යයනය කරන්න නම් අපිට මේගොල්ලන්ට කියන්නේ මේ විදිහට අත්දැකීමුයි පෞද්ගලික සංසිද්ධි විශ්ලේෂණය කරන්න මෙයාලට පර්යේෂණ ක්‍රම යොදා ගන්න බෑ. ඇයි ඉතින් විවිධාකාරයිනේ. විවිධාකාරයි පර්යේෂණ ක්‍රම කියන්නේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම යොදා ගන්න ඉතාමත් අපහසුයි. මේ හින්දා තමයි ඔන්න ප්‍රතික්ෂේප වෙන්නේ. ඉතින් ඔන්න කොහොම හරි මෙයාල විශ්ලේෂණය කරන්නේ මොනවද? වැඩි කැමැත්තක් දක්වන්නේ මිනිසුන්ගේ ආත්මීය අත්දැකීමුත් ඒගොල්ලන් පෞද්ගලික සංසිද්ධි. ඊළඟ කාරණය තමයි මැඩම්. ඔව් සුස්මි මැඩම්. ඔව් අනිත්සාද මැඩම්, අර ඔක මේ ගුරුකුලේ අර සන්තුෂ්ටි ඊශ්වරවාදී සන්තුෂ්ටික වාදීන් කියලා අර මේ දෙවියන්ගෙන් අර කාංසාව නැති කරගන්න එහෙම බෙදෙන්නේ ওই ආත්මීය ආගම පැත්තට ගුරු නිසා නේද? ඔව් ඔව් ඉස්සරහට ඒකත් කතා කරන එකක් තියෙනවා. ඒකත් තියෙනවා දෙවියන් හා සම්බන්ධ කරන කාරණාවක් තියෙනවා. ඔව් ඒ හින්දා තමයි. හරි ඊළඟ කාරණාව සාන්දෘෂ්ටිකවාදී පළමු මූල ධර්මය තමයි මොකක්ද?
මිනිසා අන් කිසිවක් නොව ඔහු විසින්ම සෑදූ දෙයක්. මෙතනත් ව්‍යංග තේරුමක් තියෙනවා. දැන් මේ 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 හැම එකම විස්තරාත්මකව මට කියන්න ඕන. මොකද මෙතන තියෙන මීනින් එක මේ දකින විදිහටම නෙවෙයි, ඔයාලා ඔළුවට ගන්න ඕන මීට වඩා තේරුමක් මේ වචන මේ මේ වාක්‍යයන් ඇතුළේ තියෙනවා කියන එක. හරිද? එයාලා කියනවා දැන් ඒගොල්ලන් සිංහලෙන් නෙවෙයිනේ කියලා දෙන. එයාලා කියන කාරණයක් තමයි man is not. සමාවෙන්න මැඩම්. ඔව් ඇහෙනවා කියන්න. මැඩම් මෙතන මෙතකොට මිනිසා කියලා මේගොල්ලෝ අර්ථ දක්වන්නේ මනස කියන එක නේද? දැන් මිනිසා අන් කිසිවක් නොව ඔහු විසින්ම සෑදූ දෙයක් කියන එකේ අදහස් කරන්නේ දැන් මිනිසා කියන එක දැන් මට මාව හදා ගන්නවා කියන එක නෙමෙයි, මම තමයි මගේ මනස සකස් කර ගන්න කියන එක නේද එතන එන්නේ. එතකොට මනසම මෙතන කියන පොදුවේ කතා කරන්නේ පෞරුෂත්වය, එයාගේ ගිනුම් මට්ටම, එයාගේ අත්දැකීම් පවා එයා එකතු කරගන්නේ එයා විසින්මයි. ඒකට වෙනවා එයාගේ මනස, එයාගේ පරිසරය, එයාගේ එයා ජීවත් වෙන සමාජය, සංස්කෘතිය. ඒ නිසා තමයි පොදුවේ මිනිසා කියලා කියන්නේ. හරි, thank you madam. මනස විතරක් නෙවෙයි මෙතන මනෝවිද්‍යාවෙන් වඩා අර ඇතුලේ තියෙන දාර්ශනික අදහස්නේ. ඒකට වැඩිපුරම යන්නේ ඒ දාර්ශනික පැත්ත. කොච්චර කිව්වත් අපි කොච්චර අර මොකද්ද මේ මොකද්ද මොනවද එකක් ඇඳේ තියන්න බැරිද, කොට්ටේ තියන්න බැරිද කියන්නේ අන්න ඒ වගේ තමයි. කියන්නේ කූඩෙල්ල කොට්ටේ තියන්න බෑ කියලා ප්‍රමාණක් තියෙන්නේ. ඒකට අන්න ඒ තමයි මෙයාලා කොච්චර මනෝවිද්‍යාඥයන් විදිහට වැඩ කරන්න හැදුවත් හැම තැනකදීම වගේ ඒගොල්ලන්ගෙන් එළියට එන්නේ philosophical ideas. හේතුව හරිද? ඒකින්ද ඒක ඔළුවේ තියාගන්න. ඒතර මෙතන මිනිසා කියන එක කියන්නේ මිනිසා කියලා අදහස් කරන්නෙම මොකක්ද මේ දැන්? හරි මම ඒක මේ මේ තේරුම් ගන්න. ඉංග්‍රීසි වලින් ඒගොල්ලන්ගේ term එක ඒගොල්ලන් කියන විදිහ මොකක්ද? Man is nothing else but what he makes of himself. මේ කියන්නේ මේක සරල තේරුම සිංහල තේරුම තමයි මිනිසා අන් කිසිවෙක් නෙවෙයි, ඔහු විසින්ම සෑදූ දෙයක් කියන එක. ඒකට හේතුව තමයි මිනිසා කියන පුද්ගලයා ඇවිල්ලා දැන් මිනිසා කිය මිනිසෙක් කියන එක හුදෙක්ම මේ භෞතික ශරීරයකින් විතරක් නෙවෙයි නිර්මාණය වෙන්නේ. මිනිසා කියන පුද්ගලයා යම් මිනිසා කියන්නේ යම් පුද්ගලයන් කීප පුද්ගලයන් මේ සියලුම දෙනාගේ එකතු වන මිනිසුන් කියලා අපි හඳුන්වන්නේ මිනිසුන් පුද්ගලයන්. දැන් මේ එක් එක් පුද්ගලයා ගත්තාම ඒගොල්ලන් නිර්මාණය වෙලා තියෙන විවිධාකාර දේවල් වලින් දැන් ඒගොල්ලන් අදහස්ද මතවාදද හැසිරීම්ද වෙනස් වෙන්න හේතුව එයාලගේ පෞරුෂය, එයාලගේ මනස වැඩ කරන විදිය, එයාලගේ අධ්‍යාපන මට්ටම, එයාලගේ අදහස්, ආකල්ප, හැඟීම් ඔය කියන හැම දෙයක්ම. එතකොට ඔන්න ඔය කියන හැම දෙයකින්ම සමන්විත මිනිසයා මිනිසා කියන කෙනා හැදිලා තියෙන්නේ වෙන කවුරුවත් හින්දා නෙවෙයි, එයා නිසින්මයි. يعني දැන් අපි ඇත්තටම ගත්තොත් එම් හරි උදාහරණයක් විදිහට තමන්ව ගන්නකො. දැන් අපි ඇවිල්ලා අපි නිර්මාණය වෙලා තියෙන්නේ අපි විසින්මයි. පිළිගන්නවද නැද්ද? අපි මේ தத்துவයට මේ පිළිගන්නේ තියෙන්නේ අපි හින්දා. කොහොමද එහෙම වුනේ? අපි විඳින්ම අපි හදාගත්තේ මේ මට්ටමට ආවේ කොහොමද? ඇත්ත අපි ඉපදුනාට පස්සේ මොනවද මේ helpless infant කෙනෙක්. කිසිම මේ උදව්වක් නැති කෙනෙක්. නමුත් කාලයක් යනකම් අපිට යම් මේ බාහිරින් ලැබෙනවා දේවල්. නමුත් ඒවා අපි ගන්නේකුත් තියනවනේ. ඒවා අරගෙන හිතන්නකෝ ඔයාට දෙයක් දුන්න පළියටම ඔයා ගන්න යන්නේ. ඔයා තුල කැමැත්තක් තියෙන්න ඕනේ. ඔයාට ඒකට ආසාවක් ඇති වෙන්න ඕනේ. ඔයා කැමති නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. මොනවා කරත් කොහොම කරත් ඔයාගේ ප්‍රතිපත්ති තියෙනවා. ඔය වගේ විවිධාකාර දේවල් තියෙනවනේ ඔයාට. ඔයදී අත තමයි ඔයා මට ඔයා තීරණය කරන්නේ මන් දේ මම මේ දේ ගන්නවාද නැද්ද. දැන් මට ඔයාට මේ තියරි එකවත් අපේ කෝස් එකවත් වගේ ඇඟේ ගහන්න බෑනේ බලේ. ඔයා තමයි තීරණය කරන්නේ මම මේක කරනවාද නැන්නේ. අන්න ඒ වගේ තමයි මේ ජීවිතය කියන එකත් එහෙම නැත්නම් මේ මිනිසා කියන අපිත් නිර්මාණය වෙලා තියෙන්නේ අපිම විසින්. අපිව තමයි අපිව නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි සාන්දෘෂ්ටිකවාදීන් කියන්නේ. හරි දැන් මේ අපි මෙතනදී බලන්න ඕනේ සාන්දෘෂ්ටිකවාදීන්ගේ කෝණය. හරිද? මේක ඇවිල්ලා තියරි එකක් කියන්නේ සාමාන්‍යයෙන් යම් කෙනෙක් ඉදිරිපත් කරලා තියෙන මතවාදයක්. ඒක එයා
විද්‍යාත්මකවෙන්න පුළුවන් නැත්නම් දාර්ශනික මතවාද එක්ක වෙන්න පුළුවන් එයා ඉදිරිපත් කරලා තියෙන දේ තමයි අපි මෙතනදී අධ්‍යයනය කරන්නේ. එතකොට එයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ අපි මුලින්. එහෙම බැලුවහම ඔන්න අපිට තේරුම් යනවා මෙයා මොකක්ද අදහස් කරන්න කියන එක. එතකොට මෙයා මෙතනදී අදහස් කරලා තියෙන්නේ කියන්නේ සාන්දෘෂ්ටිකවාදීන් එයාලා මුලින්ම පෙන්වලා දෙන කාරණය තමයි ඒගොල්ලන්ගේ පළවෙනි තියරි එක ඉන්ට්‍රඩියුස් කරන්න ප්‍රධානම වෙච්ච මූලධර්මය තමයි එයාලගේ විශ්වාසයක් තියෙනවා. එයාලා කියනවා මිනිසා අන් කිසිවෙක් නෙවෙයි, එයාලා එයාලා විසින්ම තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ, එයාලමයි එයාලව ගොඩනගාගෙන තියෙන්නේ කියන එක. මං හිතනවා ඔයගලන්ට දැන් පැහැදිලි ඇති කියලා. හරිද? මම ඩිලිෂිය අපි අපි විසින්ම හදා ගන්නවා කියලා නේද එතකොට කියන්නේ? ඔව්. එතකොට අපේ දෙමව්පියන්ගෙන් ලැබෙන අපේ අර දැන් සොසයිටි එකෙන් ලැබෙන ඒවා ඒගොල්ලන් කොහොමද ඒවා පිළිගන්න බැරිද? අපි දැන් තනිකරම අපි විසින්ම හදාගත්ත කියලා එහෙම බාර ගන්න පුළුවන්ද මැඩම්? පුළුවන්. ඒ දන්නවනේ. දැන් හිතන්නකෝ අපි විසින් ගත්ත කියන්නේ බටපිටෙන් ලැබිච්ච දේවල් වෙන අපි තමයි ඒ දේවල් හදාගෙන තියෙන්නේ. බාහිර පරිසරයෙන් අපේ ඉන්වයරන්මන්ට් අපේ පේරන්ට්ස් ලගෙන් දේවල් ලැබෙනවා. හැබැයි ඒ දේවල් අරගන්න හෝ නොගන්න එක ඇවිල්ලා අපේ අපි අපි මත තමයි රැඳෙන්නේ. අපි ඒක ඇක්සෙප්ට් කරන අපි මේ වටින් පිටින් ලැබෙන දේවල් අපි ඇක්සෙප්ට් කරනවාද රිජෙක්ට් කරනවාද කියන එක අපිනේ තීරණය කරන්නේ. වාට කිසිම කෙනෙක්ට බලෙන් දෙයක් කරන්න බෑනේ. ඔයා එපා ඒක පිළිගන්න රිජෙක්ට් කරන්න. ඔව් දැන් පොඩි ළමයෙක් ගත්තාම දැන් අර එයාට හොඳ නරක දන්නේ නැහැ නේ. එයා සොසයිටි එකෙන් හම්බ වෙන දේවල් තමයි එයා බාරගන්නේ. ඔව් අපි තීරණය කරන්න බෑනේ. ඒක ඒ නිසා මං අහන්නේ දැන් ලොකු නානන අපි තීරණය කරන්න පුළුවන්. පුළුවන්. හරි. ඒ ගත්ත දේවල් එයා තමයි කරගෙන හිතන්නකෝ සොසයිටි එකෙන් ඔයාට කියනවා මෙන්න මෙහෙමයි මෙන්න මේ හොඳයි කියලා ඔන්න කියනවා. වෙන්නන ඊට පස්සේ ඔයා තමයි ඒක ඒ හොඳයි කියන එක ඔයා තමයි ඇතුළට ගන්නෙ. ඒක ඒ දැන් දැන් අපි කියනකො මේ පුද්ගලයා කියන කෙනාට ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකෙන් ඇතුළට එන්න ඉඩ දෙන්නේ අපි. මං කියන එක පැහැදිලිද දන්නේ? කොහොමද මම පැහැදිලි කරන්නේ? දැන් හිතන්න දැන් හරි හිතන්නකො ඔයාගේ රූම් එක තියෙනවා කියලා. දැන් ඔයාගේ රූම් එකේ ඔයා මේක ඔයාගේ රූම් එක දැන් සාමාන්‍ය ඔයාලා රූම් එක බබාලා එක හස්බන්ඩ් එක ෂෙයා කරනවා ඇති. එහෙම හිතන්න නේද? හිතන්නකෝ මේ රූම් එකේ ඕන ඔයා. ඔයාට විතරයි මේ රූම් එක කෙනෙක්ට ඇතුල් වෙන්න දෙන්න බෑ. නම් ඔන්න ඕක ඇවිල්ලා ඔයා මේක ඇතුලේ ඉන්නේ. ඒකට මේක ඇතුළට එන අයව ඇතුළට ගන්නවාද නැත්නම් ඒගොල්ලන්ට එන්න නොදී තියනවා ඉන්නවාද කියන එක ඔයානේ තීරණය කරන්නේ. ඔයා ඕන විදිහට ටෙස්ට් කරන්නේ. හරි. හරි. එතකොට මේ කියන මේගොල්ලන්ගේ කතාවත් ඒ වගේ දෙයක්. අපි අපි විසින්ම නගා ගන්නවා කියලා කියන්නේ බාහිරින් එන දේවල් එනවා ඕන තරම් මිනිස්සු එනවා අපිව හම්බ වෙන්න එනවා බලන් එනවා එබිකම් කරනවා ඕම දේවල් කරනවා. හැබැයි එයාලව අපි චෙක් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි. කාටවත් බෑ බලෙන් දෙයක් කරන්න. එතකොට ඒ ඇක්සෙප්ට් කරන හෝ රිජෙක්ට් කරන දේවල් ওই දෙකම අයත් වෙනවා. අපි බාර ගන්න හෝ රිජෙක්ට් කරන මේ අයින් කළා දාන ප්‍රතික්ෂේප කරන දේවල් හෝ ඔය දෙකෙන්ම තමයි අපි අපිව ගොඩනගා ගන්න. මේකේ මෙයාලගේ view point එක මම කියන කාරණා නෙවෙයි. මෙයාලගේ concept එක ඔන්න ඔහමයි ඒගොල්ලන් ඉදිරිපත් කරන්නේ. හරි. ඊළඟ point එකට එනවා 6 මේ slide එක යන්නේ. මේගොල්ලන් කියනවා මොකක්ද සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාඥයින් පුද්ගලයන් සහ මිනිස් ජීවිතයේ එක් එක් සුවිශේෂී කොන්දේසි ගැන දැඩි ලෙස සැලකිලිමත් වේ. මොකක්ද සාන්දෘෂ්ටික මනෝවිද්‍යාවෙන් මෙතන හැම වෙලේම සාන්දෘෂ්ටික මනෝවිද්‍යාවෙන් කියන්නේ හේතුව ව්‍යංගයෙන් මතක් කරනවා මෙතන ඉන්නේ ෆිලොසොෆර්ස්ලා කියලා. හරිද? මෙයාලා රිප්‍රසන්ට් වෙන්නේ ෆිලොසොෆර්ස්ලාගෙන් කියලා ඔන්න මතක් වෙන්න ඕනේ. මොකද කියන්නේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යාවෙන් කියනවා පුද්ගලයන් සහ මිනිස් ජීවිතේ පුද්ගලයා කියන්නේ මිනිසාටමයි. ඒතර මේ පුද්ගලයාගේ යාගේ ජීවිතේ එක් එක් සුවිශේෂී කොන්දේසි ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. මොකද්ද මෙතන කියන්නේ මේ කන්ඩිෂන්ස් ගැන කොන්දේසි ගැන කියන්නේ මොකක්ද?
අර දෙලීෂියාව ප්‍රශ්නේ වගේම කාරණයක් තමයි. ඒ කියන්නේ මොකක්ද? දැන් අපේ ජීවිතයේ දැන් මම ඔයගලන් තේරුම් කරනකොට කිව්වේ අපේ 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 රූම් එකේ ඉන්නවා නම් මම මගේ කාමරය ඇතුලේ ඉන්නවා නම් මම තමයි තීරණය කරන්නේ කෙනෙක් එනවද නැද්ද කියලා. ඒතොර ඉතනක දැන් මේ කාමරේ මම ඇතුලේ ඉන්නකොට කාමරයට එන්න උත්සාහ කරනවා කවුද? අම්මා එන්න උත්සාහ කරනවා. දැන් මේ ඇවිල්ලා එක මේ මේ සිද්ධියක්. මේ සිද්ධිය ඇවිල්ලා සුවිශේෂී වෙන්නේ කොහොමද? මම එයාට එන්න දෙනවද නැද්ද කියන එක ගැන. එතන කන්ඩිෂන් එකක්. හා ආවත් එහෙම මෙහෙමයි මං එයාව රිජෙක්ට් කරනවා නම් මෙන්න මේකයි හේතුව. ඔන්න ඔය වගේ අපි තීරණය කරනවානේ. අන්න ඒ කියන කාරණය තමයි මෙයාලා කියන්නේ. කියන්නේ මොකක්ද? අපි අපේ ජීවිතයේ හැම දෙයක් ගැනම සැලකිලිමත්, ඒ කියන්නේ අපේ ජීවිතය කියන එක දැන් අර මෙතනදී මේ පෙන්වන්න මෙහෙම කියන්න හේතුව තමයි එයාලා කියනවානේ අපි අපි විසින්මයි නිර්මාණය කරගන්නේ කියලා. ඒතට එහෙම වෙන්න මේ කියන හැම අවස්ථාවකටම සුවිශේෂී වන කොන්දේසි ගැන කොන්දේසි තියෙනවා. කොන්දේසි එක තමයි අපි තීරණය කරන්නේ ඒවක් ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කරනවද කියලා. කන්ඩිෂන්ස් එක. කන්ඩිෂන්ස් තිබ්බොනේ තිබ්බොත්නේ අපිට මේ ඇක්සෙප්ට් කරන්න හෝ රිජෙක්ට් කරන්න හැකියාවක් තියෙන්නේ. කන්ඩිෂන්ස් මතනේ බදනම් වෙන්නේ ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කරනවද කියන එක. ඒතර මේක ඇවිල්ලා අපේ ජීවිතයේ එක් එක් සුවිශේෂීත් අවස්ථා විදිහට තමයි සලකන්නේ. මේ හින්දලු අපි අපිව ගොඩනගා ගන්නවා කියන මතයේ ගොලන් ඉදිරිපත් කරන්නේ. හරි. ඊට පස්සේ මෙයාලා වැඩිපුරම මොකක්ද? වර්තමාන පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා. හරිද? කියන්නේ දැන් ගොඩක් තියරීස් අපි දැකලා තියෙනවා. වැඩිපුරම තියරීස් කරන්නේ හිස්ටරි එක, අතීතය, පාස්ට් එක ගැන අධ්‍යයනය කිරීම. ඒ මත තමයි මෙහිම වෙන්නේ, ඒක හින්ද තමයි අරම වෙන්නේ, මෙහිම වෙන්නේ කියලා ඒගොල්ලන් අදහස් ඉදිරිපත් කරනවා. මෙතනදී මේ අය මොකද කරන්නේ? වැඩිපුරම මේගොල්ලන් අවධානය යොමු කරන්නේ ප්‍රසන්ට් සිටුවේෂන්, ප්‍රසන්ට් කන්ටෙක්ස්ට් එක ගැන. මේ වර්තමානය ගැන තමයි, වර්තමාන පැවැත්ම ගැන තමයි අවධානය යොමු කරන්නේ. එතකොට තව කාරණයක් මෙයාලා පෙන්නලා දෙනවා. මොකක්ද? බිය සහ දුක බොහෝ විට අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන් සමග සම්බන්ධ වෙනවා කියලා. බිය සහ දුක, fear and sorrow කියන එක. අපේ ඇත්තටම ගත්තොත් එහෙම අපේ ජීවිතයේ සතුටින් ඉන්න අවස්ථාවලට වඩා බයෙන් හෝ දුකින් ඉන්න අවස්ථාවන් වැඩි. ඒ හැම එකක්ම ජය අරගෙන, කියන්නේ බිය කියන එක දුරු කරලා, දුක කියන එක දුරු කරලා ඊට පස්සේ තමයි සතුට කියන එක අපි ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒතට වැඩිපුරම තියෙන්නේ බිය සහ දුක කියන ඒවා. ඌව නැති කරලා තමයි අපි සතුට ලබා ගන්න හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒතට මෙයාලගේ තියෙන මතය මොකක්ද? එයාලගේ දැන් මේ ඔක්කොම බලන්න, මේ ඔක්කොම අවල ෆිලොසොෆිකල් ඩයිඩියාස් නේ මේ හැම එකක්ම. නිකන් ඩයිඩියාස්. මේ මොනවද? තෝට්ස්. ඔයගලගේ නිකන් මොනවද මේ තෝට්ස් වලට කියන්නේ සිංහලෙන් මොකක්ද? අදහස්. අද සිතුවිලි. සිතුවිලි. සිතුවිලි තමයි මේ හැම එකක්ම බලන්නේ. ඒතකොට මේවල විද්‍යාත්මකව පෙන්වන්නත් බෑනේ ඇත්තටම. මේ ෆිලොසොෆිකල් ඩයිඩියාස් තමයි මේ ඔක්කොම පෙන්වන්න තියෙන්නේ. දකින්න තියෙන දැන් බිය දුක කියන ඒවා අපිට පෙන්වන්න විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. එහෙනම් මේක මේකට ඇවිල්ලා ඒ වගේ කාරණාවක් තමයි. ෆිලොසොෆිකල් ඩයිඩියාස් මේ තියෙන්නේ. මෙයාලා පෙන්නනවා අපේ ජීවිතයේ කියන එකට හැම දැනකදීම බියයි දුකයි කියන දේවල් එකතු වෙලා තියෙනවා. මේ හැම දැනකම යන්නේ කොහෙද, කන්නේ මොනවද, නිදාගන්නේ මොනවද, ජීවිතය ගත කරන හැම දැනකටම fear sorrow කියන දෙක link වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා තියෙනවාලු. හරි. ඒ හින්දා තමයි අර විදියට කියන්නේ. තව ටිකක් ඉස්සරහට යමු. හරි. හරි. ඊට කලින් මම තව කතා කීපයක් කියන්නම්. දැන් මෙතෙක් අපි කතා කරන්නේ කරුණු කීපයක්. ඔය කරුණු කිහිපය ඇවිල්ලා සාන්දෘෂ්ටික වාදයේ ප්‍රධානම කාරණා ටික. හරිද? ඒ කියන්නේ මේ එක්සිස්ටෙන්ෂියල් සයිකොලොජි කියන කන්සෙප්ට් එකේ තියරි එකේ ජෙනරල් අයිඩියා එක ගැන, පොදු මතය ගැන තමයි අපි මේ කතා කරේ. එතකොට මම මෙහෙම කියන්න හේතුව තමයි මේ තියරි එක හැදිලා තියෙන්නේ, නිර්මාණය වෙන්නේ කිහිප දෙනෙක්ගේ එකතුවෙන්. දැන් අපි දන්නවානේ මොනවද සයිකෝ ඩයනමික් ස්කූල් එක, මනෝගතික වාදය ඇවිල්ලා තියරීස් කීපයකින් එකතු වුණේ. ඒකට ඒකල තමයි ස්කූල් එක හැදෙන්නේ. මෙතන තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේ තියරි එක හැදිලා තියෙන්නේ
साइकोलॉजिस्ट लगे कि साइकोलॉजिस्ट लगे एक तो आगे छोटा है ना एक्सिस्टेंशियल साइकोलॉजी किया ने एक निर्माण या बिन्ने साइकोलॉजिस्ट लगे ये पद देने के एक तो एक किया ने का मात्र त्याग गांडो होना तो रैंग में तरह दिया पे जनरल आइडिया एक अगेन कथा करा के लगे या ने वह साइकोलॉजिस्ट लगे ये पद देना एक तो वेला हद पु में सांदुष्टि का मनोविद्या वे इन पदु अर्थयान पदु तेरुम पदु अदहास गेन तमाय आप रैंग में साक्षात्कार करें रैंग अपे सूदानाम वेन्नी ए मे थियरी एक सांदुष्टिकवादी निर्माण करांड हाउल वुनु एक एक मनोविद्याज्ञीन गेन हरिद एना मुन्न मतक त्यागंडो ने एक्सिस्टेंशियल साइकोलॉजी सांदुष्टिक मनोविद्याव निर्माण वेन्ने मनोविद्याज्ञीन की पदने के सहभागित्व සයිකලොජිස්ලා කීප දෙනෙක්ගේ එකතු වෙන කියන එක ඔන්න ඔළුවේ තියාගන්න ඕන තවත් කාරණයක්.